යිවන් සබෝදැසනක් අද ්‍රහස්පතින්දා ප්‍රල්මාසේ විසිද්ධනිදා. අපි මේ ගත කරන කාලසමාව ගැනටිකක් කතාකළොත් වැඩසටහන ආරම්බේදීම ටිකක් එතල බලන්න කොරනා වසංගත සමය ගෝලි වසංගතයක් විදිහයට ලෝකේ පුරාම අපි හැමදනකුගේ ජීවිත අරබුදධයකට පත් කරමින් පතතිරෙන්ටගතු දමසේදලලා අපි ලෝක පිබඳ මහිතලේ පිඳ කයිතරන්න සිතුවාාද කියලා අපිට මහිතලේ පිළිඳව සහ මිනිස්ක්‍රියකාරකමිනිසා මහිතලේ විනාශවියන ආකාරය ගැන සිතන්නට කාලයක්ක් ලබාවන. ඇත්තටම අපි ඇතකට හෙතුනා. විසිම මේ මිහිතලේ කොයිතරන්න අපට ජීවත්වන බැතරම් අවදානම් තැනක් බවට පත්කරගෙන තියනවාද කියලා. ඒහි අර්බුද කාරමනැත්තං අවදානම්ම කාලයට අප මේමනකොට පැමිණසිනවා තවමත් අපට ඒ සම්පදධයෙන් කතාරන්න හිතන්න සහ නිවරධ කරගන්න බොහෝදේවල් තිබනවා. ඉතිං අදේ පිරිබඳව කතා කරන්න හොඳම දවස අද ජකත්ම හිතල දෙනය. එනිසාම පසර පිබඳව බොහෝම සංවිධය විදිහට අප ඒ සම්බදධන කතා කරන්න අද කාලේ ෙන්ක කරන තිය තු කර පුද ට. ද න්නම ප්‍ර විදස් වි චාක ද ක තුර දව ේද කර තු තුරතුර කහම කිය බලන්න එක්ම අප තුරතුරු පෙ මෙවර ලෝක මිහි තල දිනය තේ මවස අපටත් සබවින්ම මද ගත්වන්නේ මොවාගේ රणණනි සා සම में अल माස සි දෙवන दि එක්ම මේ ජගත් මහිතල දින හැටිට සමරුණු ලබනවා. ඉතින් මේ අපි මේ ජීවත්ම නවදේ මේ ගෝලියය දේශුිනික හර්බුදේ තීවරතාවේ එමගින් එල්ල කරන්න බලපෑම එන්නන්න වැඩිවන තත්ත්යක් තුළ මීකත දිනේ තිබන වැදගත්කම එන්න එන්න වැඩිවන බක් අපිට දකින්නට පුඩන්. එකක ඇත්තම ඉතාම වැදගත් අවස්ථාවක් එක පැත්තකින්. අපි බර්තමාන මුොහුණ පාසිටන මේ ඉතාම දැබැන් අර්බුද කෝලිෂ්ණත්තේ හෙළේම දේශගික විපරයාසය අනෙක් අතට පොලවෂන් කිය එක දූෂණය. වගේ වන ඇතිරිය සීග්‍රෙන් වියැකයම් මේ කාරණා පිළිබඳව ලෝකය තුළ දැනුවත් භහගයක් ඇතිකිරීමට මේ වගේ දෙනයක් වැදගත්තනවා. ඔද දිනක වැදගත්කම තියන්නේ ඒ වසරට අදාල නිශ්චිත තේමාවක් ඇයටතේ ජනතාවඒකරාශි කරලා කිසියම් පොදු වැඩ පිළිවෙලක්. ඔස්සේ සංවිධානය වීමට මේක අවකාශයක් නිර්මාණය කරනවා. අනෙක් අතට මේ වර තියමාාව තිශෙන්ම වැදගත් මෙවර තේමාව තමයි රිිස්ටෝ අවඒත් කියනෙ. රස්ටෝ අව ඒත් කියනෙ එක මේ. අප මෙිහිතලය ප්‍රකෘති කරණය ප්‍රකෘති මත්කිරීම කියන කාරණය මේ ඉතාම වැදගත් මෙවර තේමාව මෙම කැන සංජීවනන් සාමාන්‍යින් මේ මිහිකත දිනය සමරණකොට මීට පූර අවස්ථාාවල මේ දේශගින්ක අර්බුදයට බිසඳුවක් හැටියට ඇතම් පිරිස් හවාදක්වන කාරණයක් තමයි මේ අ මේකට ඉංග්‍රීසි වචන දෙකක් තිබෙනවා මිිගේෂන්න් ඩටේෂන් කියක. මිටිගේට් කිය ලකි කියන්න අපි යමකින් සිද්ධවන බලපෑම අවම කිරීම. ඩප්ේන් කියන්න යමකට අනුහුරුුවීම තකොට මේ දෙකෙම අදහස් වන්නේ මේ දේශවනික විපරයාසය සිද්ධ වෙලා ඉවරයි දැන් අපිට වෙන කරන්නට දෙයක්නෑ දැන් අපිට තිබෙන්නේ මේක වෙන බලපෑම අවම කිරීම හෝ මේ වෙනස්වෙන තත්ත්යන්ට අනුරූපීවා අපේ ජීවන රටාවන් වෙනස් කර ගැනීම කියෙන නමුත් මෙවර තයෙනුමාව ජලිත අවධාරණි කර කාරණයක් තමයි ස්වභාාවක ක්‍රියාවලීන්ට නිසි තැනදමින් අපේ පාරම්පරික සවදේශී ්‍රේද භවිත කරමින් පරිසරය ආරක්ෂා කිරීම සහ වඩාත් කාරක්ෂම ආකාරයට මේ නවතම හරිත තාක්ෂණ භාවිතයට ගැනීමේ අවශ්‍යතාව මෙවර තේමාව මගින් නවධාරණය කනවා තින එක්දහස් නමසය හැත්තව වසරේ සිට අපප්‍රේල් මාසේ විසිද වනදා සෑම වසරකම වසර මංතැන මේ පනස් එක්වන වසර. මේ කත දිනය විධ තේමාවන් නොස්සේ සමරණවා. ඉතින් මෙවර දින තුනක කාලයක්. මිහිකත දිනේ වෙනුවෙන් විශේෂිත විවිධ අවස්ථාවන් සංවිධාන කරලා තිබෙනවා. ඒ අතට අපි මේ පනස්වන සංවත්සරය සම්රපු මේ පසුගේ වසරේ කොරවනාා වෛර සාධනය පළමුරැල්ල මතුුණ අවස්ථාවේ ලෝකෙ අපි දන්නවා ජනජීවිතයට සීමාවන් පණවමින් මේ අගුරු ලෑමේ ක්‍රියාවලි අනෙක් අතට ලෝකයේ වෙනද කටයුතු ඇන් හිටිය සංචරණ සීමාවන් පැමිණියා හැයි දැන් අපි මේ ව කොට අුද්ක් කතවලා තිබෙන මුොහොත ෝක ජනගහනය. ිය එකේ හතලිියක පිරිසක් කොවිදධහනමය වෛරසය ආසාධිට ලක් වෙල තිබෙනවා මර සංකයාව මිලියන තුන ඉක්මවා ගොස්තෙනවා තින් මේ පරිසර අභිහෝග ජය ගැනීම කියන කාරණයට පෙර නොවවිරු ආකාරය වැදගත්කමක් හිමි වෙලා තිබෙන ති මේ නිසාම මිහිකත දිනේ මෙ වර ලෝකයේ විශේෂ අවදහනයක් දිනාගත් අවස්ථාවක් බවට පත්වල තිබෙන එක පැත්තකින් අපි ජීවත්වන මේ පරිසරය පරිසර පද්ධති ආරක්ෂා රීමේ වැදගත්කම කොවිද්ධහන මේ වෛයට සාධනය ම අවධාරණය කරන අතරම විද්‍යාඥන්ට අවස්ථාවක් උදාවනා මේ කොවිධහනමය මේ වසංගත සමය තුළ මේ ඇතන් හඳුනම එක මේ ඇන්ත්‍රපෝස් කියලා හකද මේ දැන්වය විද්‍යාඥඥන් ූ හ විද්‍යාඥඥන් මේ පෘතුවිය විවිධ අවස්ථාවන් මේ විධ අවදිවලට බෙදා දක්වන ඔවුන් මේ අපි ජීවත්වන අවදිය ඉතා මෑතකති නම් කලා ්‍රෝ ීපක් කියේ ඇන්ත්‍රපෝසිී නීපොක් කියල ගන මේ එක සත්්‍ය විශේෂයක් මුළුම් හත් මහිතලයම හසුරුවන අවස්ථාවකට අප පුතු විය පැමිල් තිබෙනවා එක ජීවිත්තමයි යද සියලු මේ ප්‍රවාහය යටට පත්වල ලතිබෙන ප්‍රවාහාය බවට පත්ත ලතිබෙන්නේ මේ මේ මානවයාගේ මූලකත්තෙන් මේ දියත් කනු ප්‍රවාහයට කිසිම් ආකාරෙක තාවකාලික ඇන හිටීමක් සිද්ද වන මේනි සතමයි ඇන්ත්‍රපෝසිීන් කෙන එක පෝස් කියල වි්‍යාඥා නම්රලා තිබෙන මේ ඇන්ත්‍රෝ පෝස්ක ළ විද්‍යාඥන් අවස්ාවක් ලැබුණ මේ පරිසයට සිද්ල තිබෙන බලපෑම්ම පිළිබඳ වඩාත් පුළල්ල අධ්‍යනය කරන්නට අපි නොසිතු විරු ආකාරයට පසුගේෙන අපි මාධ්‍යකරුවන් හැටියට ඔබට මට අපි බැලුවොත් පසුගේ වසරක කාලසීමාවත් තුළ පෙර නුයුරු ආකාරරි විද්‍යාත්මක පර්වේශණ පත්ත්‍රිකා අධ්‍යන ප්‍රකාශයට පත් කරුණා අපි බැලුවොත් ඔය නේචයක සයින් ඩිස්කව ජෝග්‍රී මේ බිවිධ විද්‍යාත්මක අධ්‍යයන සඟරාවන්බල විධ අධ්‍යන පලවුණන පරිසරය පිබඳ මාාතෘ කාවතේමා කරගෙන ඇති මෙවර විශේෂ අවධානක්ක මුවන කාරණයක් තමයි සංජිවනි මේ ඇමරිකා එක්සත් ජනපද ජනාධීපති ජෝබයිඩන්ගේ මූලිකත්යෙන් කලයිමේට් චෙන්ච සමිට් එකක් අද දිනේ ආරම්භ වෙන අප්‍රේල් විසි දෙක සහ විසිතුුණ දිනවල ඇත් ක්ත් ජනපද මලිත්ති මේක වර්චුවල් සමිට් එකක් ලෝකේ පුරා නායකැන් හතරිහයක් පමණ මීට එක්වන බවතමයි වාර්තාවන්නේ මේක අවස්ථාවක් ඇමරිකා එක්සත් ජනපදට මේ දේශමිනික වි පරයාසය පිටු දකීමේ ගෝලිය සටනට අපසු නාකත්තේ ලබාදනට මොක ද අපි දන්නවා ජෝබයිඩින්ගේ පූර ප්‍රා්තිකාවන ඩොනල් ට්‍රම්ප් ඔහුගේ වසර හා හතරක දපති දුහරකාලාලසීමාවතුල මේ දේශුණනික සටන මරිකායික්ජන පතිීවත්තුුණ එපමනක්නවේ ඔහු නිෙදහස් පහල වසරේදී ලෝක ප්‍රජාව එකට එකතුව ඇතිිකර ගත්ත කොප් 21 සමේද ඇතිකර ගත්ත දේශුණික සම්මුතිය පරිස් සම්මුතිය නිවත්වීමට තීරණය කලාා දැන් මරිකා ක්සත් ජනපන්තිට අවස්ථාවක් උදාවලබෙනවා ලෝක දෙ පරිසර දෂ කැහටියට අනෙක් අතට චීන ලෝක අංකේක පරිසර දූෂ කෑහැටියට ප්‍රධානතම වායමෝචමය එකන රටවල් දෙක චීනය දෙක ඇමරිකාව තුන යුරෝපා සංගම හර ඉන්දියාව මේ රටවලට අවස්ථාවක් උදාාවෙනවා මේ මේ වසර ඉතාම වැදගත් සමුලුවක් නොැම්බර් මාහස පැවත්වෙනවා එක්සත් රාජධහනයේ ග්ලස්ගෝ්වල කොප් සමුලුවක් කොෆරන් ෝ පාටිස් ක ෙක්සත් ජාතන්ගේ සංවිධහනයේ මූලිකත්තෙන් දියයක්ත් කරන ලද මේ වැඩපිවෙල තාම වැදගත් සමුුවක් සමුුව අවස්ථාවක් කර දෙදහස් පහල වසරේ දී කරටවල් ලබාදී තිබූ දේශවුණි ප්‍රඥාවන් කෙතෙක් දුරට ඔවු නිටු කරගෙනැතිබෙනවාද. පොන්දු ප්‍රඥාව ඔු ඉටු කරලති බෙනවාද ඒක මොද මේ පැරි සම්මුෘතිය මගින් මූලික වශයෙන් අපි නිතර කතා කන්න පැරි සම්මුෘතිය මූලික ලක්කේ තමයි ඔය ඉදහස් අටසය පණහා ඉදහස් නමසය අතර මේ කාර්මිකවදය හට හඳුන් වන මේ කාර්මික අවදිය පැවති මට්ටමට වඩ ගෝලි උෂ්ණක්ති හෙයාම සෙල්සිිය සංශක දෙකටඩ අඩු මට්මක පවත්වාගෙනයාම හැකිනම් එකයි දශම පහක මට්ටමකට රැගෙනීම ඉතා වැදගත් කාරණයක්. ඉති මේ පැරි සම්මුතියීමගින් එක්ක් රටට මේ විමෝචන සීමාවන් පනවලනෑ. ඒ වෙනුවට මේ පැරි සම්මුතිය තිබෙනවා ජාතික වශය නිර්ණය කන ලද දායකත්වයක් නැශනලි ඩිටමන් කට්‍රිියෂන් එකක් දක්වන්න පුුවන් ඉතින් අපිටමි අවස්ථාවක් මේ වසරේ අ දෙදහස් පහළ වේ එකෙ කටවල් ජාතික වශයෙන් ලබා දුම් ප්‍රඥාවන් යුතුකිරීමට කෙක් නුට සමත්වල තිබෙනවද කියෙන කාරමය. ැන ලන්නට මේ ඒතාම දවස්ථාවක් ොකද වැඩගත්ම කාරණය තමයි සංජිවනි ඉතාම ඇතකද එක්ත් ජාතයන්ගේ පරිසර විද්‍යාඥන් පිරිසක් පහැදිල පෙන්වා දුන්න. අර පැරිස් සම්මුතියේ සෙල්චියයේ සංශික දෙකට වඩා ෝලෂ්නත්තේ හෙළයාම අඩුකිරීමට නම් අපි දැනට ධර්න මේ දේශගුණක ප්‍රයාත්නය මේ සටන තුන්ගුණයකින් වැඩිකරට ඕන කියලා. එතකොට එකයි දශම පහක ඉලක්කේ සපුරා ගැනීමට නම්. අපේ ප්‍රාත්ය පස්ගුණයකින් වැඩිකරගත තුේ ජනපී විමෝජන සීමාවන් විමෝචන කප්පාදුව පස්ගුණයකින් අදට වඩ වැිකර ගත යුතු. හැයිම යන විදිීහටියුත් ද්‍යාඥන් ප්‍රකාශ කරණා කාරයට. මේ සතවාශ්‍ය අසානය වනවිට ගෝල ක්ෂ්ණත්තේ හෙයාම සැල්ියය සංශක තුනක් පමණ දක්වා හිළයාන්නට පුළුවන් පූර් කාර්මික අවදිය පැවැති මට්ටමට වඩා. ඉතා ම ඇතක පි පසුගේ සති ප්‍රධන පවෘත්ති හට තරගත්. නිට වාගර තිබන කාබ් ඩ යි් ශ්‍රමාණය ප්‍රථම වදාවට මිියනෙකට කොටස් හාරසිය බිස්ස දක් හෙලගියයා මේක ඉතාම භයානක ප්‍රවෘතියක් ඉතිං මේ අවස්ථා වැදගත්ව එක්ෙක් රටවල් ලබාගින් තිබූ ප්‍රතිඥාවන් ඉතුු කර ගැනීමට ඔවුන් සමත්තල තිබෙනව අනෙක් අතට. ප්‍රධාන රටවල් සහම එක්ඩායම් හතර ඇමෙරික ක් ජනපදය අපි වලුවොත්තේම මෙරිකා ක් ජනපද. ඉස්ලම චීනයට මුුණුවත්ෙම චීනය ප්‍රඥාවක්දී ලබෙනවා දහස් හැටබන විටකාබන් නිියට්‍රලිටිකේන එකක කාබන් විෝචන මුළුමනින්ම සීම කිරීමට ඇමෙරිකා එක්සත්ජනපදේ ප්‍රඥාවක් දී තිබෙනවා දෙදහස් පහ දෙදහස් විසිපහ අතර වකවානවේ හරිතාගාරවා විමෝජන සීයට විසිහයත් විසිටත් අතර ප්‍රමාණයකින් කප්පාදු කරලා. දෙදහස් වනහ වන විට කාබන්යියුක්ත තත්ත්යකට ට පත්කිරීමට ඒවාගේ යුරෝපා සංගම ප්‍රඥාවක ලබාදීල තිබෙනවා සා සයට පනස් පහදක්වා දෙදහස් පහාභන විට දෙදස්තිය වන විට සමාවෙන්න තමන්ගේ විෝජන සීම කරට අනිත්තට ඉන්දියාව දෙදහස් පහ හවසරේ පැවති මට්ටමට වඩා සියයට තිස්තුන තිස් පහ දක්වා මේ විමෝජන සීම කරන්නට ඉන්න මෙවර ඒ අනුව ඒර්තයෙන් ගත්තට පස්සේ. දෙහස් විසියක වවසරේ අප්‍රේල් මාසි විසිි වනදා දේශගනික අර්බුදය පිටුදකීමේ සටන හා සම්බන්ධව ගත්තු. ඉතාම වැදගත් අන්තරජාතික දිනයක් හැටියට. ලෝ පුරාධන ුකල තුව තිබෙනවා මාධදීරත් විශාල කාරරි භාර ඇක්බෙනවා දිනේ තිබෙන වැදගත්කම සහ. මේ අර්බුදේ තිබෙන බරපතලකම පිළිබඳව ජනතාව දැනුවත් කරන්නට. දක් හට පමන පරත්තු න ම්න්දය කතාකරන ගත් මහිතල දනේ ප්‍රශයට පත්වීම ප්‍රාහ ර ාවක් ෝක පිළ ා ති හ ගො න සංකාව දන හ වන ො තැ ට ං පරස දෝශය නිසා අපට ර් ම් ප්‍රකාශයට පත්වන ද දේශකගනි අර්බද ගොදුර බවට පත් පුද ේ. කො ලොකු ප්‍රශ්නයක් න මගේ මගේ දැක්ම ඇට.. යුක්‍රේය සහ රුෂසි අතර දේශය ආර්ු තත්ව සබන්ධ පි සසිදෙ වැටස හනද ගන්තකට ොට තුර වාා කලබනවා යුක්්‍රන නායකයා රුසියනුනායකයටට මුහුණට මහුණ හමුවක් සබන්ධය ආරනා කළ තිබෙන මේක සුබදායි ලකුණත් වේවිද මේ අබතයට. හ එක පැත්තකින් අපි දන්නවා දැන් යුක්‍රේණය මුල්කරගෙන මේ වෙන විට මේ. හ යුක්්‍රේණය අතර පමණක්නේ ඇතැම්මට රුසියාවවසාහ නේටෝ අතර සංග්‍රාමයක් ඇතිීමේ අවධනමක් උදගත්ව ඇතිබෙනවාති එක පැත්තකන්න බටහිර ප්‍රධාන දරාවේ මධ්‍ය නිරතුරු ආ්‍යානය සපයනවා ඔය මේ ජෝස් බොරල් ගුරෝප සංගේ ප්‍රතිපත්ති ප්‍රධානයයා මඇතිකද ප්‍රකාශ කල තිබුණ මේ රුසියාව තමන්ගේ දුණ දිග දශීම බද ප්‍රදශයේ ක්ෂ පනස් දහස හමුුදාබට පිල්සක් රඳවල තිබෙනවා කියලා. ඒවාගේම මේ යුක්්‍රේණයට අයත්ත පැවැති වර්තමානි රුසිාවට අය ප්‍රදේශක් වන මේ ක්‍රිම ආධීවය ක්‍රම අර්ධදී පාස්සිතම රුසියාව තමන්ගේ ගද ශක්තිය වර්ධනක ගැනුවින් සිටින බවට වාර්තා පවලති වෙනවා මේ වාර්තාල සත්‍ය අසත්්‍යතාවය පෙරම කාරණයක් හැබයි අප එක කාරණයක් දකිනමංචාලයක නොල ඇත කද කිය එක නමුත් මේ වනවිට යුක්්‍රණය මුල්කරගෙන ඉතාම යද උසමක් වර්ධනයවීමින් පතිනති ඒ අර්තෙන් ගත්තට පස්සෙේ යුක්්‍රරන ජධපතිතවරයාගේ මේ ඉිල්ලියීම ඉතාම වැැදගත් ලදමීර් සෙලෙන්ස්කි. හ රුසියාන්ු නායක ැවර පූටන්ට ආාධනාා කරනවා ඔය මේ ඩොනෙස් කියන ප්‍රදේශයේ ඩොනෙස් කියන ප්‍රදේශ ඇත්තටම මේ යුක්්‍රේණය නැගැ හිදික ප්‍රදේශය. ඉතාම කෙටියන් කිවොත් එම මේ යුක්්‍රේණය කියන බහමිය ගත්තොත් මේක රුසියාවට අතේශන වැදගත් බොහම ප්‍රදේශ මොකද යුක්‍රේණය කියන රජ්‍ය ගත්තොත් එහ මේක ඇතට පැරණ සෝහය සංගමට අත්තල පැවතු ජනරජය ක්‍රප්ලික එක මේ යක්්‍රේණය දැන් අසු නමේ ඉඳලවයි සෝවිියත් සංගමේ ක්‍රමක්‍රම දුරල්ලනකට අසුනම ඉදල අනු එකමිට සෝයිත් සංගම මුළමින්ම බිලවටන. සෝවියෙත් සංගමේ රටවල් පහලවකට කරුණා යුගස්ලාව ෆෙඩේෂය රටවල් පහට කරුණ. එකොට මේ යක්්‍රණය කියන රාජ්‍ය රුසිාවට අයත්තලතිෙන සෝවිියත් සංගමේට අඇත්ල තිබුණේ. තින් පසුව මේ යොක්්‍රේණය වෙන පාලතරය ගොඩන්නගුණට පස්සේ රුසිාවර ුණ ර්නය තයි මේ යුක්්‍රණය රුසියාව දේශීම බදව පිට ලතිබෙන්නේ. විද ඔය දන් අනුවෙ සෝවිී සග විල්ලනට පසේ රටන් ට රටන් ට වර්න පල රහ ක්ේෂ මෙරිකා ක් ජනපද රටවල් තමන්ගේ වැඩ පිලෝටිකතු කරගත් ඇතැම් රටවල් රෝපා සංගමේටකතු තවත් රටවල් නේටෝ ටකතු කර ගත්ත නේට ඇතරම එක්ද සස හතරිස්නම බිහි වනේම නේතෝ සංවිධානය බිහිවනේම ඔය සෝවත් තර්ජනයසා කොමිනිස්ටවාද ව්‍යාපතිය පිටුගකින්න රපා හමේ තුරේ කොමිස්වාද්‍යතීම පිට දැකින් සඳහ තමයි ටවල්ල ොහක පිටක් ගත්. දැ මේ වෙන කොට මේ ට ඇහමත් තුරත්ලාන්ති නිිසුම් සංවිධන සමාජක රටවල් සංකා හ ක්ව සහය පලරපු ඇ දකුණ මැසිදෝනිියවලුත්ම සමාජි කනේයට යි. රුසියාවට තිය තර්ජය තමයි ුග්‍රේණයේ සහම බටහිර අතර ඇතිවන මේ සම්බන්ධතාවල ප්‍රතිඵලයක් ඇටියට යම්බි දිහකට. ක්ේනයේ නේටෝව සාමාජිකෙක් බවට පත්තුුණොත් රුසිාව එක දේශසිීමමබද ප්‍රදේශ විශාල වශයෙන් කළුම් හුද ආශ්‍රිත සමස්ස ප්‍රදේශයේ රුයාව නිරාවරණය වෙනවා මේ නේටෝ තර්ජනයට ඇතින් මේ නිසා රුසියාව දැඩස්ථාවරක පිට ක්‍රියා කරනවා කිසිදු ලෙසකින්ත් නේටෝයේ සාමාජිකත්වය යුක්්‍රේණයට ලබා නොදීමට අනෙක් අතට මේ ඇමරිකායික් සජ්ජනපදේ තාම වැදගත් බුහ දේශපානික විශේෂය කොහු ඔය ජිමිකාර්ය කාය මරිකා එක්ත්්ජන පපත ජතික ආරක්ෂක පදශක කර වශෙන් කටයුතු කළ යවගනි ෙසින්ස්කි බ්‍රෙසින්ස්කී වතාවක් කිව්වා මේ යම්විදිහකට යුක්්‍රේණය කියන රාජ්‍ය රුසිාවට අහිමි වඋනත් රුසිාව මුළුමින්ම දුරල වෙන කියලා ොකද මේ ඔය ගුරේෂයානු රුරේෂාව කියෙන බොහු ස්කන්දය ඇතුළෙ මේ හදබිම හැටියට ඔය හැල්ට් මැකන්ඩ කියන බූදේශපානික විශ්ලකය හදබිම හඳුනපු ප්‍රදේශ ආශ්‍රිද තමයි මේ රුසියාව යුක්්‍රේණ අස්සිිත ප්‍රදේශ පීටල තිබෙනෙති මේ ප්‍රදේශ සම්බන්ධින් මේ වන විට ඉතාම දැඩි අර්බුධයක් රුසියාව සහ ඇමරිකාක් ජනපදය ප්‍රමු නේටෝ අතර උද්ගත වෙමින් පවතිනවා. මේ පසුබියු තුළ තමයි යුක්්‍රයන ජනීපතර ල්ිීමක් කරන්නේන්න අ මින්ස්කක් දහස් දාහතර වසරේ මේ අර්බුදධයට පිසිදුමක් හට බෙල රුස්සි මිින්ස්ක් නගරයේ පැවති සාකච්ඡා මේ සාකච්ඡාවලට රුසියාව යුක්්‍රේණයඒවගේම ජර්මිණයසා ප්‍රංශයත් සහභාග වුණ මේ වැඩපිළිවෙල යළි ආරම කල ේතු බවට ඔහු ෝජනාවක්්‍ය දිරිපත් කරලා තිබෙනවා එබගේ මොහු කියන සටනය දී අම්බිදිියකින් රුසියාවෙන් අභිහෝගයක් එල්ල වුනොත් අපිට මේ සහයකැන් හැටියට යුරෝපා රටවල් ඇමරිකාව ප්‍රංශය ජර්මණය බ්‍රරිිතානය සිටිනවා කියලා ඇතින් ඒ අුවමී රටවල් දෙක අතර පවතින අර්බුදය නිදා ගැනීම සඳහා. සාකච්ඡාම මේ ප්‍රවේශයකට අවස්ථාවක්, ඉට ප්‍රස්ථාවක් නිර්මාණයවෙ ඇතිබෙනවා යුක්යන ජනාජිපතිවරයාගේමි ඉල්ලිමත් සමගම. රන ර්දන වැඩපිලිවෙල වෙනුවෙන් එන්නත් කර වැඩිල්වෙල බොහම සාර්ථක වින් පවදින කාලයක්ේ නමුත් එන්නත් කරන වැඩ පිළිවෙල සාර්ථ කරගන්න නක් එන්නත් නිපදවීමේ ක්‍රියාවල සම්මාන්ත වන බාදා මගහරයන්න මශයි අපිතාර සූදානන් වන්න පිළිබවමක මේ පත්තකින් මේ පදින මේ නවලිබල්වාද ආර්ථිතය ඇතුළේ මේ කොහොමද මේ සමාගම්වල ලාබේ පීම සඳහමේ දර්න උපසායි හැතුළේ ජනතාවගේ සාමූහික වශෙන් ජීවිත අභියෝගයට ලක්වන්න අවධානකට ලක්කර කිය කාරන පැදිලනමකද. දන්න මේ කොවිදහන මේ වසංගතය මුළුමහත් ලෝකයටම අභිෂෝගයක් මේ අවිිෝගේ ජයගැනීම සඳහ සාමූහික ප්‍රාත්ඥයක් අවශ්‍යය එක පැත්තකින් එන්නත් කරනයක් ලෝක ජනගහනෙන් න්නත් කරනයට විශාල පිරිිසක් භාජනය කිරීම ඇතුළේ තමයි මේ අවබෝදයට විසිදුමක් ස්වා ගැනට පුළුවන්කමක් ලබෙන්නේ හැයි ප්‍රශ්ය තමයි එන්නත් නිපද වන්නේ උතුරවර්ධගෝලය බටහිර බලවත් කාර්මික රටවල් අත ලොස්සා මේ රටවල් කැමති නෑ මේ ඉන්නත් හා සම්බන්ධ පේටන්් බලය තුගිනි ලෝක රටවල්වට ලබා දෙන්නට ඉරි මේ හේතුවෙන් තමයි අද මේමන විට ලෝකේ පුරා මේ රෝගය රෝග නවරල්ලක් පැතිරයා මේ අදානමක් උද්ගත වෙලා තිබෙන්නේ මේ සම්බන්ධයෙන් අන්තර් ජාතික වෛද්‍ය පුුණ්‍යායතනයක් වන ඩොක්ස් විබෝඩස්මිසින් සෑන්ස් න්ිය කිය එම කියෙන ආයතනය ඉල්ලිමක් කරනවා බොහොසත් රටවලින් මේ ගෝලියය වශයෙන් කොරෝණ වරස් එන්නත් මහා පරිමාණය නික්ෂපාදනය කිරීම සඳහා ඒහා සම්බන්ධෝ පනවා ඇති පේටන් තහන් කියිය ඉවත් කන ලෙස අුම තරමින් තාව කාලිකෝහ ඉවත් කරන්නට කියලා ති න සබන්ධින් ලෝක වෙළද සංවිධහනයේ සාමාජිකයන් අදදිනේ බර්ජුවල් සමිට් එකක් බොහොම නිල නෝන ආකාරය සමුළුවක් පැවැත්වීමට නියමිතයි මෙහිදී. ඉල්ලිමක් කිරීම ඔවුන් සූදා නම් න මේ රටවල්ටික කොවිදධහනම එන්නත් නිපදවීමට අදාළ බුද්ධිමය දේපල අයිතිවාසිකම් පිළිබඳව පවතින මේ තහංචි ඉවත් කරන්නට කියලා මේකට අදාල රෙගුලලාසි තිබෙනවාමකද මේ ලෝ ස ලෝක වෙළ සංවිධන එ දස් නමසේ අනූ පහවසර ඇතිකර ගත්ත මේ වෙළඳ එකඟතාවක් මේ එකඟතාවයට අනුව මේක කොටසක් තිබෙනවා මේ ට්‍රඩ රිට ප intellectualෙ ප ර් කියලා ට්‍රිප්ස් කියලා හඳුන් වන මේ අයට දේ අවස්ථාවක් තිබෙනවා මේ සාමාජික රටවල් අතර යම් යම් අර්බුධකාරි අවස්ථාවන් මුල් කරගෙන මේ බුද්ධිමේ දේපල පනත වෙනස්කම් මීට එකතු කරන්නට කොහොම වනත් මීට එරෙහි අදහස් දක්වන කණ්ඩයම්මල තර්කය බවට පත්වෙල තිබෙන්නේ මේ එන්නතට අදාළ වෙළඳ රහස් තවදුරටත් තමන් සන්තකේ තාගත යතුයි මොකද දැනට මේ ඩටෝකේ තිබෙන නීතිරෙගුලාසි මේ ලිහිල් සැපවම වැඩි කිරීමට ප්‍රමාණුවත් කියලා හැබයි තන ප්‍රශ්න තිබෙන්නේ අපි දන්නවා සංජීනි දැන් වුදක් අතවල තිබෙන්නේ අද මේ පොහොසත් රටවල සෑම පුද්ගලයන් හතර දෙෙකුගෙන්ම එක් අයෙකු එන්නත් කරනයට ලක් කරලා තිබෙනවා ලෝක සෞඛ්‍ය සංගවිධනය සංඛාලයකුනලට අනුව හැබැයි ලෝකයේ අඩුආදායම් ලාබී රටවල පන්සිය දෙෙනකු ගෙන් එක්ක අයකු පමණයි තවමත් එන්නත් කරනට ලක්කරලා තිබෙන්නේ අනෙක් අතට මේ ගෝලිය එන්නත් කරන වැඩපිරිිවල මුහුණදුන් වඩාත් විශාල අභිෝගයක් තමයි ඉන්දියාව ප්‍රේල් මාස මුල තීන්දුවක් ගත්තා ඇස්ටජන එක මේ සේරු සීරම් කියෙන ආතනය තමයි එක නිපදවන්නේ ලෝකයේ විශාලතම මේ එන්නත් නිෂ්පාදකවරයා දේශී අවශ්‍යතාවන් සැලකිල්ලට ගනිමින් මේ එන්නත් අප නෑනේ කිරීම අත කිරීම තීරෙන කල මොකද ඉදාවේ බිලියන එකයි දශ මහතරකටසන්න ජනගණයක් වාසය කරනවා මේ ජනකා අතර මේ රෝගේ දැන් ඉතාම සීග්‍රෙන් පැතිරයමින් පවතිවා අනෙක් අතරෝයි කොක්ස් කියන මේ ජාතින්ගේ සංවිධානය සහයලත් වැඩපිළිවලටත් එන්නත් ප්‍රධාන වශයෙන් සපයන්නේ මේ ඔය ඇස්රජනිකා එන්නට තමයි ලබා නමකද මේක ලාබදායි ඒ වගේම ගබඩා කිරීම පහසුයි දැන් මේ වැඩ පිළිවල විශා අර්බෝධෙක් ක්වෙ තිබෙනවා විශේෂම අප්‍රිකාව රටවල අප්‍රිකාවේ මහධ්දීපේ ජනගහනයෙන් තම සීයට එකයි එන්නත් කනට ලක්කරල තිබෙන එක සංරාත්කෝ ගත්තොත් හෙම ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තමනට අනුව එක්සත් රාජ දහනී ජනගානයෙන් අඩක් පමණ පිරිිස මේන විට එන්නත් කනයට ලක් කර තිබෙන ඇමරිකාව ජනගණනින් සට අඇතලිහ යුරෝපා සංගම සියට ධනමයක් විතර එන්නත් කරට ලක්කර තිබන අතර එක ලෝක මහද්දීපයක විශාල ජනකායක් වෙසෙන මහදපේක තමත් ජනගානෙන් සියයට එකක් තමයි එන්නත් කනට ලක්කල තිබෙන්නේ මේක තමයි අපි අද ජීවත්ව වන ලෝක ආර්ථිකය මේ නව ලිබරල්වාදී. ආර්ථක වැඩ පිළිවෙල ඇතු ලතිබෙන බොහොම කටුක යතාාර්ථය විරාමෙන් පස්සුව අපි කතා කරන්න යොබුවන්නේ එක්සජන පදය දෙෙසට ආගම් මූලික කරගෙන සංචාරත හනම් කිරීම පනතක් සම්බධවික් සම්බන්ධය රට තුල. මි ජනතය පිබ සදුවන පිට විවේශ තිබෙන මරිකාේ පුරෂ්කාර හමිකාව සම්බඳය මරිකා ද ඉදවාපති සම්බන්ධයෙන්. ඇැයි මේ මරිකා මේ විල් ලිබට ස් කියන කාරනය ුදගල අයිතිවාසකමහම්බඳධ තාම වැදගත් ශක්තිමත් නීති සම්මත කරගනේ හැකයාවක් තිබද මේක මේ නෝබැන් නට් කියල හඳුන්ල තිබෙන ඇතරව මේ ආගම පදනම් කරගෙන ඇමරිකායික් සජ්්‍යනපදේ බලට පත්වන කිසිතු ජනාධිපතිවරයකොටමින් ඉදිරියට තහනම් පැනවීමට තිබ යි හෝසි කිරම නක්වම මරිකකාක් ජ්‍යා පේ නෝජිතන්ත න් ේ සමතර තිබෙන්නේ. ඊයේ දිනේ මේ සම්මත කරගත්තේ දෙසය දහ අට දෙසී අටක් හැටියට. දැ මේක රංට මේ ෙට න්ඩට ෙන සෙට්මන්ඩල අනුමැති පලු නොත්ත එහම මනි දිරිට බලට පත්වන කිසිදු ඇමරිකාු ජතිකයකුට ඇමරිකානු ජාධපතරෙකුට ආගමක් මුල් කරගෙන කිසිම් ජනකොසකට ෙහිවේ සීමාවන පැනවීමට හැකියාවක් ලැබෙන මේට හේතුවතමයි නිම තමයි දොනල් ට්‍රම් බලට පත්වුණට පස්සේ බලේට පත්තුලු මුල් අවස්ථාව දස් දාාත වසර ඔහු ටල මරිරකක් ජන ර පමිණ පුද්ගලයන්ටනහිව සීමමාවක් නැත්තන් සංචාර්ගතහනමක් පැනවා. අද ජකත් මිහලන සම්බන්ධෙන් එක කර ප්‍රංශයේ සුදාන වන්න තවත් ඩින ක්‍රියාවල කට කල පුවුව විදත් හදරජන් දුම්ර ොල්හ කු නෝම් කරතිබන නේ‍රාාවල යහ පත්දයක් ඉදිර. දදාහ වසරේ සිට මයි විද්‍යත් හදරජන් දුම්රය. පිළිබඳව ලෝක අවධානය මුූුණේ මේක මුල්වතාාවට තායවානි තමයි දා සතපසර පමණ මේ තමන්ගේ දහනට එකතු කරින් අනතුර මේ වඩාත් ඇමරිකායික් ස්ජනපතිය අනක් අතර ජර්මණය දැන් ප්‍රන්ංශත් මේ සම්බඳන අවධානය උමු කරලා තිබෙනවා දැන්න ප්‍රංශය ඇනවුම් කරලා තිබෙනවා හයිඩ ්‍රජන්් දුම්්‍රිය දොහක් තමන්ගේ ප්‍රවාහන පද්දිට එකතු කරන්නට මේ දුම්්‍රියවරට මේ දුම්්‍රියකට හැකියාවක් තිබෙනවා මේ මගින් දෙසිය දාහට දෙෙකුර රැගෙන හයුසියක දුර ප්‍රමාණයක් ගමන් කරන්නට ප කිිලමට එකේ හතියක වේගෙන් ගමන් කිරීමේ හැකාව බෙනවා එක පැත්තකින් වයි විමෝචන අවම මට්ටමක පවතින්නේ අනෙක් අතට මේකින් සිද්ධබන පරිසර මේ ශබ්ද දූෂණයත් සාමාන්‍ය දුම්බේකට සිද්ධනනාට වඩා අවම බවතමයි පරේෂකන් පෙන්වාදී තිබෙන ඉති බහොදුරට අපිගත් මේ ගමන් බිමන් වලදි වඩාත් පරිසර හිතකාමි හ නමද මයි දුම්රිය එකැන මෝ්‍ර සහ ගව්‍යාාවනි සිද්ධව වන මෝචන හා සසන්ධනත්පුව ව්‍යත්ොත් හෙම. මෙවැනි දුම්රිය ප්‍රහන දදිරියෙුතු කරගැනීම අංහිතනි පරිසර හා සම්බන්ධ අතිශෙන් දගත් මයන්. ිබ පි බ ගේ සන් හ සග ද හ ර ස් ති. න අද ප .